හැම තැනම හැම වෙලාවෙම කෙලවරක් නැති ප්‍රශ්න වලින් මිරිකලා ඉන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. සරලවම කිව්වොත් ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න ඔයාට මේ පුංචි ටිප්ස් හතර පාවිච්චි කරන්න පුළුවන්. මේවා මේ වෙලාවේ ඔයා ඉන්න ඕනම තත්වයකට ගලප ගන්න පුළුවන්. ඒ කියන්නේ හරිම සරලව ඔයාට මුහුණ දෙන්න වෙලා තියෙන දේ තේරුම් ගන්න. ඒකට විසඳුමක් හොයා ගන්න ඔයාට පුළුවන් වෙනවා. මේවට ටිප්ස් කියලා කිව්වට විශ්වයේ පවතින ධර්මතා කියලා කිව්වත් මම වැරදි නෑ. මේක හරියටම තේරුම් ගත්තොත් අදින් පස්සේ ඔයාට ජීවිතේ කිසිම දෙයක් අමාරු වෙන්නේ නෑ. හරි. අපි යමු පළවෙනි එකට. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඔයා මුලින්ම කරන්නේ ඒකට කලබල වෙන එක. බය වෙන එක. ඔයා දන්නවද? ඒක කරන්නම එපා. මොකද මේ වෙලාවේ ඔයාගේ හිතේ තියෙන දේ ඇත්ත වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි නිසා. බය නොවි මේ උන දේ මොකක්ද කියලා ටිකක් හොඳින් බලන්න. ඒකටම අදාළ දෙවනි ටිප් එක තමයි ඔයා ඔයාගේ සිටුේෂන් එක හරි ප්‍රශ්නේ හරි ලියා ගන්න කොලේක. කිඩ්ලින් නියමයට අනුව නම් දැන් ඔයාගේ ප්‍රශ්නෙන් භාගයක්ම විසඳිලා. මොකක්ද ඒ කිව්වේ කියලා නේද බැලුවේ? ඔයා ඔයාගේ ප්‍රශ්න ලියාගත්තම ඔයාට තියෙන දහසකවත් ප්‍රශ්න අතරේ ඔයාට හරියටම තියෙන අවුල මුණ ගැහෙනවා. එතකොට ඒ ගැන හරිම පැහැදිලි උත්තර ටිකක් හදා ගන්න පුළුවන්. සරලවම කිව්වොත් ඒක පාඩුවක් නම් ලාභයක් ගන්නෙ කොහොමද? සම්බන්ධයක් ගැන නම් කරන්න පුළුවන් දේවල් ඔයාට ලියා ගන්න පුළුවන්. ඒක ටිකක් විස්තර කරන්න ඕන දෙයක් නිසා මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට ඒ ගැන කියන්නම්. හරි. ඊළඟ ටිප් එක. ඔයාට දැනිලා ඇති සමහර වෙලාවට ඔයාට ඕන කියලා හිතන දේවල් කොයිතරම් උත්සාහ කළත් ඔයාගේ නෑතට යනවා කියලා. නැත්තම් ඇචීව් කරගන්න බැරි තරම් අමාරුයි කියලා. අහලා තියෙනවද කතාවක්? සමනලෙක්ව බලෙන් අල්ලගන්න උත්සාහ කරන්න එපා. අපි බලෙන් අමාරුවේ නුව අල්ලන්න පස්සේ දුවන තාක් ඒ සමනලයා අපෙන් තවත් ඈතටමයි යන්නේ. ඉතින් දේවල් වලින් තරමක් ඈතින් ඉන්න. බලෙන් කිසිම දෙයක් ගන්නවත් ලං කරගන්නවත් යන්න එපා. ඔයාටත් නොදැනීම ඔයාට අවශ්‍ය දේ ඔයා ළඟටම ආකර්ෂණය වෙනවා. මේක හරි ප්‍රාථමිකයි කියලා හිතුවත් මේක හරි අපූර්ව විශ්වීය ධර්මතාවයක්. දැන් මම කියන්නේ අන්තිම සහ වැදගත්ම ටිප් එක. ප්‍රශ්නයක් ආපු ගමන් ලංකාවේ ගොඩක් අයගේ කටේ තියෙන්නේ කර්මය කියන වචනේ. ගොඩක් අමාරුවේ වැටෙන තැන් අවුල් වෙන තැන් කර්මයට දෛවයට බාර දීලා අත පිහෙද ගන්න එක අපේ පුරුද්ද. අපි භාවිතා කරන වචන අපිට ලොකුවටම බලපානවා කියලා ඔයා දැනගෙන හිටියද? ඒක අපි වෙනම කතා කරමු. මට කියන්න ඕන අපිට අවශ්‍ය නම් මොනතරම් අමාරු අපහසු අවස්ථාවක් වුණත් ඔයාට ඕන දේ ලබා ගන්න ඔයාට පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඔයා ධනාත්මක ප්‍රතිඵලයක් උපකල්පනය කිරීම සහ ඒ විශ්වාස කිරීම. ඒකට පුළුවන් යථාර්ථය වෙනස් කරන්න. හරියටම කිව්වොත් හොඳම දේ වෙනවා කියලා ඔයා විශ්වාස කරන්න ඕනේ. දැනටමත් ඒ දේ සිදු වෙලා තියෙන්නේ ඉදිරියටත් සිදු වෙමින් තියෙන කියන දේම උපකල්පනය කරන්න. මේක මේ කියන තරම් ලේසි නෑ. මොකද අපි නෙගටිව් කියන එක වබාගෙන ජීවත් වෙන්න දැනටමත් පුරුදු වෙලා ඉවර නිසා. ඉතින් ඔයාට සිද්ධ වෙනවා මේ අලුත් පුරුද්ද ඇති කරගන්න. එකපාර බැරි වෙයි. එන්න අපි අද ඉඳන් මේ දැන් ඉඳන් උත්සාහ කරමු. අදට මේ දේවල් ටික මතක තියාගන්න. අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. මතක තියාගන්න ඔයාගේ ජීවිතේ එළිය කරන්න පුළුවන් ස්විච් එක තියෙන්නේ ඔයා ළඟමයි. සතුටින් ඉන්න. සුබ දවසක්.